ඔබතුමාට හිතෙන්නේ නැද්ද මේ ආණ්ඩුව ඇති කරපු සංහිඳියාව මේ සිද්ධියත් එක්ක වතුර ගියා කියලා? අවුරුදු 1000ක ඉතිහාසයක් එක නිමේෂයක් ඇතුළත සම්පූර්ණයෙන් බිඳ වැටලා තියෙනවා. මේ ප්‍රහාරයේ ලොකුම ජීවිතහානි ටික අරුණහම මුස්ලිම් නම් කියාගත්තු අන්තවාදීන් පිරිසක් කරපු එකේ ලොකුම ප්‍රහාර වෙලා තියෙන මෙහෙම. මම පැහැදිලිව දන්නා, මම දන්නා ඉස්ලාම් ආගම අනුව සීදිවි හාන කර ගැනීම සහ ඝාතනය කිරීම තහනම්. මොවුන් කියන්නේ අර ස්වර්ගයට ගියාව කන්‍යාවි 72ක් හම්බ වෙනවා කියලා. එහෙම කන්‍යාවි මොවුන්ට හම්බ වෙන්නේ නැද්ද? පාටපල් බොරුනේ. මිනි මරලා කොහොමද සම්මේ ස්වර්ගයට යන්නේ? මේ මුස්ලිම් ආගමේ කියලා තියෙන්නේ එක මිනිහෙක් ඝාතනය කරාම මුළු සමාජයක් ඝාතනය කරනවා කියන එක. හැබැයි මන්තිතුමා, ඔහොම කිව්වට දැන් මේ පල්ලි වලින් කඩු හම්බ වෙනවානේ. එතකොට ඔන්න අද කියනවා මේ ගෑනු දරුවෝ ආරක්ෂා කරන්න පල්ලි වල කඩු තියනවලු. තව කෙනෙක් කියනවා පල්ලි සුද්ධ කරන්න කඩු තියනවා කියලා. මේ ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? මේ ඒ අය කියපු උත්තරවලට මට වක් කියන්න බෑ. හැබැයි මේවා මේ කඩු කන්ටේනර් පිටින් ලංකාවට අවිල්ල තියෙනවා. හાર્ඩ්වෙයාර් වල විකුණන්න දාලා තියෙනවා. මුස්ලිම් පල්ලි සහ මුස්ලිම් පල්ලියවට ගෙවල් චෙක් කරනකොට මේක අහු වෙනවා. තව මුළු ලංකාවෙම ගෙවල් චෙක් කරොත් මේ වගේ තව කඩු අහු වෙන්නේ නැද්ද බලන්න. ඕ පොඩකින්. අනිත් එක තමයි මාධ්‍ය හැටියට මම තමුන්නාන්සලට කියනවා. දැන් මම ගියා බලන්න මාලිගාවත්ත පල්ලියේ කඩු අහු වුණා කිව්වා බලන්න. පට්ටපල් බොරුවන්නේ. මාලිගාවත්ත පල්ලියේ නෙමෙයි, මාලිගාවත්ත පල්ලිය අවට තියෙන වතු නිවාසවල පාවිච්චි සඳහා තියෙන ලිඳක තිබිලා තියෙන්නේ. හැබැයි මන්තිතුමා, මාධ්‍ය වාර්තා කරපු විදිය සම්පූර්ණ වැරදි. මොකද මම තමුන්නාන්සට කියන්නම්, ඔබට වැඩිය ජ්‍යෙෂ්ඨයෙක් මම මාධ්‍යවල, හරිද? මම අවුරුදු 15ක් මාධ්‍ය හිටපු ප්‍රධානියෙක්, හරිද? මාධ්‍යවල තියෙන එතික්ස් තියෙනවා, හරිද? ඒ එතික්ස් ඔක්කොම මේ පාර මේ වැඩේදී සම්පූර්ණයෙන්ම මාධ්‍ය රේටින් තරගයට වැහිලා යට කරලා කඩලා දැම්මා. ඒ හින්දාද මේ කඩු පෙන්නන එක, කඩු අහු වෙන එක පෙන්නන එක නවත්තන්න? නෑ, කඩු පෙන්නන එක නවත්තපු එක වැරදි කියලා මම විශ්වාස කරනවා. නමුත් ඒ සිද්ධීන් වාර්තා කරන එක හරියට වාර්තා කරන්න ඕන. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට මේ සිදුවීමත් එක්ක මම දන්නේ නැහැ කියලා අත පිහද ගන්න පුළුවන්ද ඔබතුමාට? මොකද්ද දන්නේ නැහැ කියලා යන්නේ? මේ සිදුවීම මම කලින් දැනගෙන හිටියේ නෑ, සහ මේ සිදුවීමත් එක්ක ආණ්ඩුවෙත් එකිනෙකාට ඇඟිල්ල දිගු කර ගැනීමක් වෙනවා. ඒ ගැන ඔබතුමාගේ අදහස? මම දන්නේ නැත්නම් දන්නේ නැහැ තමයි. හරිද? මම ආරක්ෂක මණ්ඩලයේවත් කැබිනට් මණ්ඩලයේවත් සමාජිකයෙක් නෙමෙයි. ඒ ඇමතිවරයාවත් නියෝජ්‍ය ඇමතිවරයාවත් නෙමෙයි. මම දන්නේ නැහැ තමයි. අර ලියුම ඔබතුමාට ඇවිල්ලා තිබ්බා? මට හම්බෙලා නැහැ. මට හම්බුනේ 21 වෙනිදා මේ බ්‍රෝහම්බෙන් පස්සේ. සමස්ත ආණ්ඩුවම මේකට වක් කියනවා.